උපදෙස් නොතක කටයුතු කරන වෙළඳුන් සොයා දිවින පුරා වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ. බිත්තර මිල ගණන් සැලකිතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දීම අරමුණයි. බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා අවධානය යොමු කළ ලෙස බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි හා හෝටල් හිමිකරුවන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අදහස් පළ කළා. අද වෙනකොට බිත්තර නිල සල්ලෙහාට ගිහිල්ලා තියෙන විශේෂයෙන්ම රුපියල් 8000 දීච්ච බිත්තරේ රුපියල් 70 වෙලා අද වෙන රුපියල් 30 බැහැලා තියෙනවා. මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් කියලා අපි හිතනවා. හැබැයි මේ බිත්තර මිල කාලගුණය වගේ තමයි කොයි වෙලාවෙ එහාට යනවද එහාට යනවද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. අද 30 තිබුණාට ඒක 40 වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අවස්ථාවේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් අපි සමස්ත බේකරි හිමියන්ගෙන්ම ඉල්ලා සිටිනවා අපි සංගමයෙන් මේකට මිල අඩු කිරීමක් කරේ නැතුවට අනිවාර්යයෙන් බිත්තර නොදාගෙන සිදු කරන නිෂ්පාදන සාමාන්‍ය මිලකින් මිල පහතට කෙළලා ඒ සහනය මහජනතාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා අපි. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට අද අලියම් වන විට කිලෝ 150කට අධික එළවලු තොග ලැබී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ නමේ මාර්ගයේ වාහනවලින් පිරී ගොස් තිබෙනවා. අපි එළවලු කරේ යදිනවා ඇතුළට. මේවා පෙර කරුම. මෙතන ඉඳලා අපි කෑවා. අස්වැන්න නෙලලක් ගේන්න විකුණ ගන්න. අස්වැන්න නෙලලා අලින්ගෙන්, රිලවුන්ගෙන්, සත්තු සිව්පාවුන්ගෙන් අපි බැට කාලා මේවා පෙර කරුම. මේවට ක්‍රමවේදයන් කවදාවත් අපිට හැදුවේ නැහැ. තෙල් කඩකාරයාගෙන් අහලා තමයි අපි තෙල් බෝතලේ ගන්න. මුන්ට පිම්පඩි ගෙවලා අපි විනාශ කරලා අපි නැති කරලා දාලා තියෙන්නේ. උපඋපන් ජාති ගොයියෙක් ගාව බල්ලෙක් කියලාවත් උපදින්න එපා කියලා පතන්නේ. අද එළවලු ප්‍රමාණය 100ම වැඩි වගේ සාමාන්‍ය 150කට වැඩි එළවලු තියෙනවා. එළවලු සාමාන්‍ය මාළු මිරිස් 250යි 300යි අම්මිරිස් 150යි 250යි අතර වම්බටු 100යි 150යි ගෝවා රුපියල් 150යි තුවායි වට්ටකරු රුපියල් 45යි 50යි පිපිඤ්ඤා රුපියල් 60යි 50යි එළබඩු රුපියල් 150යි 180යි ලොකු ලුණුන් 270යි 250යි අතර යනවා. ලොකු ලුණු මිල අඩුවීමක් නැහැ කොච්චර බඩුවාවට. සාර්ථක බීට්රූට් අස්වැන්නක් ලබා ගැනීමට කල්පිටියේ ප්‍රදේශයේ ගොවින්ට හැකි වී තිබෙනවා. බීට්රූට් වගාව සාමාන්‍යයෙන් සිදු කරන්නේ නුවරලිය, මැල්සිරිපුර සහ දඹුල්ල ඇතුළු ප්‍රදේශවලයි. ශුෂ්ක කාලගුණයක් සහිත කල්පිටියේ ප්‍රදේශයේ ගොවින්ද මෙවර වගාව සිදු කර ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නේ. හෙක්ටයාර 249 බීට්රූට් වගා කර තිබෙනවා. හෙක්ටයාරකින් බීට්රූට් ටොන් 15-20 අතර ප්‍රමාණයක් ලබා ගත හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය සඳහන් කළා. කල්පිටිය ප්‍රදේශය වියලි ප්‍රදේශයක් වුණාට බීට් වගාව ඉතාමත් සාර්ථකව කරන්න පුළුවන් දේශගුණික හා පාංශ තත්ත්ව තියෙනවා. සාමාන්‍යයෙන් එක කන්නයකට හෙක්ටයාර 200-250ක පමණ වගා වපසරියක් වගා කරනවා බීට්. දැන් මේ වෙනකොටත් හෙක්ටයාර 249ක් භූමිය වගා කරලා තියෙනවා. දේශීය දෙනුම් ප්‍රභේද තමයි කොවින් වැඩි හරියක් වගා කරන්නේ. ඉහළ අස්වලු ලබා දෙනවා මේ දෙනුම් ප්‍රභේද මගින්. ඇට්ලස් සහ බෙස්ට් ඇමරිකන් කියන වර්ග ප්‍රභේද දෙක තමා ගොවින් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් හෙක්ටයාරයකින් ටොන් 15-20ක් අතර ප්‍රමාණයක අස්වැන්න මේ ප්‍රභේදවලින් වගා කරලා කල්පිටිය ගොවි මහත්තුරෝ ලබා ගන්නවා.